आर्थिक कटक देवर नागरिक आर्थिक कटक आर्थिक हटा आर्थिक हटा आर्थिक कटक අපිට තිබුණා අවුරුදු දහස් ගණනක් තිස්සේ පෝෂණය වුණු විකාශනය වුණු ජලාශ්‍රිත ශිෂ්ටාචාරය අපේ ශිෂ්ටාචාරය ජලාශ්‍රිත ශිෂ්ටාචාරය ජලාශ්‍රිත ශිෂ්ටාචාරය උටේ ඔබ අහලා තියෙන ඔබ දන්නවා පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර රාජධානිය ආරම්භ කරනවා. ඒ ආරම්භ කරන්නේ ක්‍රිස්තු පූර්ව 437 ආරම්භ කරේ. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 5වැනි සියවසේ. ක්‍රිස්තු පූර්ව 5වැනි සියවසේ තමයි අනුරාධපුරය රාජධානිය ආරම්භ වෙන්නේ. මෙතන සිට ආරම්භ වෙන්නේ අපේ ශිෂ්ටාචාරය ජලය ආශ්‍රය කරගෙන. උගල අහලා තියෙනවා පණ්ඩුකාභ රජතුමාත් වැව නිර්මාණය කළා. තමතම මුලින්ම වැව හදුවේ. ඒත් මේ ජලය මුල් කරගෙන මේක තේරුම මේකයි. ජලය ආශ්‍රිත මේ ජලය මුල් කරගෙන අපේ ශිෂ්ටාචාර ගොඩනැගෙන. කාලයක් යනකොට ලංකාවේ පාලකයෝ අති දැවැන්ත වාරමාර්ග පද්ධති නිර්මාණය කරලා රජදඩ ප්‍රදේශය කෘෂිකර්මාන්තය ඉතාම සාර්ථකව ශස්ත්‍රීකව කෘෂිකර්මාන්තය කරගෙන ගියා. ඒක කෘෂි ආර්ථිකයක් තමයි ලංකාවේ දුන්නේ. මේ ජලාශ්‍ර ශිෂ්ටාචාරය කියලා කියන්නේ කෘෂි ආර්ථිකය. ඒක ඉතාම දියුණු කෘෂි ආර්ථිකයක් ලංකාවේ තිබුණා. දැන් මේ දියුණු කෘෂි ආර්ථිකයක් තිබුණා වගේම අපි විලඳාමත් කළගෙන ගියා. විලඳාම කරා අපි කෘෂිකර්මාන්ත දියුණුවයි අපේ දියුණු වාරමාර්ග පද්ධතියක් ලොකු කොහොමද තාක්ෂණය අපිට තිබ්බා ඒ වෙලඳාමත් කළා අපි ඇතුන් ඇද්දල මුතු මැරික් මේ වගේ ඉතා වටිනා භාණ්ඩ අපි ලෝකයට අලවි කරා ඇතුන් ඇද්දල මුතු මැරික් වටිනා භාණ්ඩ අපි අලවි කරා ලෝකයට අපි විදේශික භාණ්ඩ ආනයනය කළා. එතන අපේ විදේශ විලඳාම හොද මට්ටමක තිබුණා. රට ඇතුළේ කෘෂිකර්මාන්තයේ දියුණුවක් තිබුණා. රට ඇතුළත් විලඳාම සිද්ධ වුණා. ඔයගොල්ලෝ අහලා තියෙනවා. අනුරාධපුරයේ දකුණු දොරටුව ළඟ තිබිලා තියෙන වෙළඳ පොළක් කාලසුමන අපිට සීග්‍රී බටහිර ජල උද්‍යානයෙන් හම්බෙනවා සෙල්ලිපියක් අබල වපර අපි විලඳාමෙන් කතා කරා ගොඩක් තොරතුරු. ඒ අනුව පැහැදිලි ලංකාවේ විලඳාම සාර්ථකව සිද්ධ වුණා. දේශීය විදේශීය විලඳාම සාර්ථකව සිද්ධ වුණා. කෘෂිකර්මාන්තය හොඳට කරගෙන ගියන අපේ ආර්ථික දියුණුව තියෙනවා. ඊළඟට මේ රජරට ශිෂ්ටාචාරක මේ අපි හිතමුකෝ මේ අනුරාධපුර පොළොන්නර ප්‍රදේශයේ උතුරු මැද වියලි කලාපය අති දැවැන්ත තනතලා භූමිය. ඉද්ද ගැහුව වගේ තනතලා භූමිය තියෙන. අක්කර දහස් ගණන් දස දහස් ගණන් තනතලා භූමිය තියෙන. මේ භූමියේ මේ වගාව කරන්න පුළුවන් ඉතාම සාර්ථක උද විශමතාවයක් තියෙනවා යෝගාව කරගෙන යන්න. වාර්මාර්ග හදන්න ඉතාම ජලපන සුදුසු යෝග්‍ය විශමතාවයක් තියෙනවා මේ උතුරුමඟ වියලි කලාපේ. එතකොට 1215 අවුරුද්දේ කාලෙන්ද මාර්ග ආක්‍රමණය කරන පොළොන්නරුව එතනින් පස්සේ ඒ සිද්ධිය ජලාශ්‍රිත ශිෂ්ටාචාරයේ සම්දිස්ථානය මෙතනින් පස්සේ පුතා මේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරය බිඳ වැටෙනවා ඉවරයි කාලින්ග මාග විනාශ කළේ පොළොන්නරු රාජධානිය විතරක් නෙවෙයි අවුරුදු 1500කට ආසන්න කාලයක් තිස්සේ පෝෂණය වුණු ලංකාවේ ශිෂ්ටාචාරයත් මාග අවසන් කළා විනාශ කළා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ බොහෝ ජනතාව රජරට අතාරිනවා ඇතැරලා මොකද මාග ආක්‍රමණයේදී
වසන්තට රෝග ව්‍යාප්ත වීම මෙතනින් පස්සේ ඔකල දන්නවා ජලාශය කැඩලා ගියට පස්සේ තැන් තැන්වල වතුර රැදෙනවා වසන්ත රෝග බෝ වෙනවා මෙතේ වසන්තත ඇති වුණා පදවර ප්‍රදේශයේ ඉන්න බෑ මිනිස්සුන්ට ඇතෑරියා මිනිස්සු අතාරලා සියලු දේවල් අතාරලා මිනිස්සු ලංකාවේ නිර්විත දිග තෙත් කලාපයට සංක්‍රමණය වුණා නිර්විත දිග තෙත් කලාපය මිනිසු මෙහාට සංක්‍රමණය වුණා මෙන්න මේ සංක්‍රමණයත් එක්ක මිනිසු ජීවත් වෙන භූගෝලීය පරිසරයත් වෙනස් වෙනවා උතුරු මඳ වේල කලාපයේ තියෙන ස්වභාවයෙන් නෙවෙයි මේ නිර්ුද්ධක තෙත් කලාපයේ තියෙන භූෂණතාවය වැඩි ඊළඟට අපි අර මහා දැවැන්ත වාරි මාර්ග පද්ධති හැදුවේ महापरिमाण वार कर्मांत योग्य न भूषमता राजधानी अनुराधपुर नगर तिबुना ප්‍රමාණ කුල පාලකෝ මේ නගරයේ වර්ධනය කළා අවුරුදු 1500ක් ඉස්සරදී පරම්පරා ගණනාවක් තිස්සේ මේ දෙවන නාගරික කරන බිහිවන නගර කිපි කාලය ඇතුළත අවුරුදු 20 25 35 40ම තියෙන්නේ මොකද ඒවා මහා කුලවල විශාල නගර වෙන කාලයක් නැහැ මහා පරිමාණ වාර කර්මාන්ත කරන්න රජවරුන්ට පුළුවන්කමක් තිබුණේ නැහැ කාලෙ තිබුණේ නැහැ ඒ කාලේ විශේෂ අවධානය යොමු කරේ ආරක්ෂාව සඳහා නිසා ওই මහා දැවැන්ත ව්‍යාපෘති වලට යන්න බැරුණා පාලකට ශක්තිමත් පාලක බිහිුනේත් නැහැ නිසා මහා පරිමාණ වාර කර්මාන්ත කළේ प्रधान प्रधान जीवन उपाय मार्ग प्रधान कुशकर्मांत वाणिज्य आर्थिक विदेशिक निर्माण कथाकर मुनोदी
අපි කියමුකෝ කුළුබඩු කියලා. කුළුබඩු. කුළුබඩු වෙළඳාමට හොඳ තැනක් ලැබෙනවා. කුළුබඩු සඳහා හොඳ ඉල්ලුමක් ලැබෙනවා මේ දෙවන නාගරීකරණ සමයේ. විශේෂයෙන් වනගත වවුණු කුරුඳු සඳහා මේ කුරුඳු ගැන වනාන්තර ශාකයක්, වනාන්තර භෝගයක්, රබර් ගහත් එහෙමයි වනාන්තර භෝගයක්. මේ වනාන්තරයේ හැදුණු ඉබේ වැවුණු කුරුඳු සඳහා හොඳ ඉල්ලුමක් ඇති වුණා. හොඳ ඉල්ලුමක් ඇති වෙන නිසා මේ තෙත්කලාපයේ මිනිස්සු සංක්‍රමණය වෙන්න තෙත්කලාපය තුළ රාජධානි නගර පිහිටවන්න මේක බලපාන. හොඳ ආදායම් මාර්ගයක් ලැබෙන්න පටන් ගත්තා වනාන්තරයේ තියෙන කුරුඳු මාගෙන්. ඒතර කුරුඳු අතර කුළුබඩු සඳහා හොඳ ඉල්ලුමක් ලැබුණා. එතකොට පුවක්, ගම්මිරිස්, එනසාල්, සාදික්කා මෙන්න මේ වගේ භෝගවල අතිරික්තය අපනයන කළා. එතන කුළුබඩු වල තමයි මේ කියන්නේ. නිෂ්පාදනයේ අතිරික්තය මේ කාලේ අපනයන කරන්න පටන් ගත්තා. අර සම්ප්‍රදායික වෙළඳාම සිද්ධ වුණා. එතකොට වෙළඳාමට අලුතින් භාණ්ඩ එකතු වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට කවුද මේ අලුතින් වෙළඳාමට ආපු රටවල් අපිත් එක්ක? මෙතන තියෙනවා ඉන්දියාව, අරාබිය, චීනය, පර්සියාව, ඊජිප්තු වලට මතක ඇති පළඳ බොනක බාර රජතුමා ලියුමක් පවා යවම ඊජිප්තුවේ සුල්තාන්වරයාට වෙළඳ සම්බන්ධතා ආරම්භ කරන්න. සමහර මේ අලුත් වෙළඳ සම්බන්ධතා ජාලයක් දිනුනා. අලුත් රටවල් විදේශ වෙළඳාමට ලංකාවට එනවා. ඉන්දියාව, අරාබිය, චීනය, පර්සියා සහ ඊජිප්තු. ඉන්දියාව නම් අපිට ගොඩාක් ඈත අපේ විදේශ වෙළඳාම කරගෙන ගිය රටක්. ඊළඟට මේ ලංකාවේ වෙළඳාම පිළිබඳව අපිට සාධක හම්බුනා. එකක් තමයි මෙතන හම්බෙනවා මේ පුරාවිද්‍යාත්මක සාධක හම්බෙනවා, දේශාත්මක වාර්තා සහ සාහිත්‍ය මූලාශ්‍ර තියෙනවා මේ සඳහා. අපි ගත්ත පුරාවිද්‍යාත්මක සාධකයක් විදිහට අපිට හම්බෙලා තියෙනවා චීනයේ ලංකාවට ගෙන්නපු ආනයනය කරපු පිගන් භාණ්ඩ පිළිබඳ සාධක. කොහෙන්ද හම්බෙන්නේ? දැදිගම ප්‍රදේශයේ. ඊළඟට අපි කිව්වා අර බතුතාගේ වාර්තාවල තියෙනවා ලංකාවේ බස්නාහිර විරලේ වරායන් ආශ්‍රිතව සරු වෙළඳාමක් කළ බව. ඒක දේශාත්මක වාර්තාවලින් පැහැදිලි ලංකාවේ හොඳ වෙළඳාමක් සිදු වුණා කියන කාරණය. ඊළඟට කුරුණෑගල විස්තරය, අස්කිරි තල්පත වගේ තව මූලාශ්‍රයන් තියෙනවා. කුරුණෑගල විස්තරය, අස්කිරි තල්පත, මෙන්න මේ කුරුණෑගල විස්තරය කියන පුස්කොළ පොතේ තියෙනවා. අභ්‍යන්තර වෙළඳාම සඳහා කඩ වීදි තිබුණු බව. එතකොට ලංකාවේ වෙළඳාම පිළිබඳ අපිට සාධක හම්බෙනවා. හොඳයි, අපි මාතෘකාව ලියන්න පුතේ. දෙවන නාගරීකරණයේ ආර්ථික කටයුතු නැත්නම් ආර්ථික රටාව. දෙවන නාගරීකරණයේ ආර්ථික රටාව. රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු, රජරට ශිෂ්ටාචාරය බිඳවැටීමෙන් පසු ජනතාව නිරිත දිග තෙත් කලාපයට සංක්‍රමණය විය. නිරිත දිග තෙත් කලාපයට සංක්‍රමණය විය. උතුරුමැද වියලි කලාපයට වඩා උතුරුමැද වියලි කලාපයට වඩා
हाथ पसिन्म विनस्सु हाथ पसिन्म विनस्सु भूगोलीय परिसरेकट भूगोलीय परिसरेकट अनुवर्तने वीमत अनुवर्तने वीमत जनतावत सिदुविय जनता सिधुवी तेक्कला पोई दुर्ग आश्रित प्रदेश दुर्ग आश्रित प्रदेश राजधानी राजधानी वैदिक आलोचित अकांडव वर्षाव लगुनी महापरिमाण वारिमार्ग पद्धति मनसा महापरिमाण वारिमार्ग पद्धति अवश्य नवीय मिकल प्रबल पालकयान भी नवीन अगनोर एक स्थान एक अगनूर एक स्थान एक अगनूर एक स्थान एक वैदिक कालयाक नुपवतीम
ආරක්ෂාව සඳහා මුල්තනක් ලබා දීම ආරක්ෂාව සඳහා මුල්තනක් ලබා දීම වැනි කරුණද වැනි කරුණද भू क्षमतावय योग्य नोवी मत भू क्षमतावय योग्य नोवी मत महापरिमाण वार कर्मांत इदि नोवी मत बल पैरी महापरिमाण वार कर्मांत इदि नोवी मत बल पैरी එතකොට සාධක කීපයක් වෙනවා පුතේකට අත භූෂමතාවය ගැලපෙන්නේ නැහැ ඊට පස්සේ එක පැත්තකින් අවශ්‍ය වෙන්නේ නැහැ වර්ෂ වකණ්ඩෝ හම් වෙන නිසා ඊට පස්සේ ශක්තිමත් පාලක බිහි වෙන්නේ නැහැ අගනුර වැඩි කාලයක් එකතැනක තියෙන්නේ නැහැ ආරක්ෂාව තමයි මේ කාල මූලික පරමාර්ථය මෙන්න මේ කර්ම සමස්ත නිසා තමයි මහා පරිමන වර කර්මාන්ත බිහි වෙන්නේ නැත්තේ कुशिकार्मिक कटयतु अहस्दीय युदागिन सिदुकरिन මෙකල කුෂිකාර්මික කටයුතු අහස්දිය යොදාගෙන සිදු කෙරෙන අහස්දින් ගොඩක් කරදු කරගෙන මේ කියන්නේ ප්‍රධාන වගාව විවගාව විය ප්‍රධාන වගාව විවගාව විය ජලයේ හිඟ ප්‍රදේශවල හේන් වගාව කෙරින जल हिग प्रदेश वल हेन वगाव किरण अलग चेदिर लिया ना රජරට ශිෂ්ටාචාර සමේසිත සිදු කරගෙන වෙලද කටයුතු එනම් ඇතුන් ඇද්දල මුතුමැණික් වෙලඳාම එලෙසම සිදුවිය
जनता क्रमेण जनता क्रमेण वाणिज्य आर्थिक पूर्वीय जनता क्रमेण वाणिज्य आर्थिक पूर्वीय आहार सदहा वगा करन आहार सदहा वगा करन भोगवल अतिरिक्त भोगवल अतिरिक्त बिलदाम सदहा यम करन विलदाम सदहा यम करन आलोच्य विदेश विलंद संबंधता विदेश विलंद संबंधता विदेश विलंद संबंधता तव दुरता वर्धने विय පෙත්කලාපේ වනගතව වැවුණු කුරුඳු කුරුඳු प्रदान विलंद भोगय विय प्रदान विलंद भोगय विय इटामतरव पुआक पुआक गम्मिरिस 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 कर्दमुंगु आई पर डक्यान हुए इतामतरव पुआक पुआक गम्मिरिस गम्मिरिस कर्दमुंगु एक ऐसा बोलता है मैं ऐनसा हम तो ये कर्दमुंगु ऐनसा बोलते हैं गम्मिरिस कर्दमुंगु साबिका वसावासी आदि साधिक वसावास आदि आदि कुलबड़ वर्ग कुलबड़ वर्ग अपनायने सदहा यमु किरण अपना में संधा यूं के लिए
සාම්ප්‍රදායික වෙළඳාමට සාම්ප්‍රදායික වෙළඳාමට සාම්ප්‍රදායික වෙළඳාමට කුළුබඩු වෙළඳාම එකතු විය. කුළුබඩු වෙළඳාම එකතු විය. இந்தியா சீன இந்தியா சீன அராபிய அராபிய ஈஜிப்து பர்சியாவ் பர்சியாவ் வெனி ரட்டவால் சமக வெனி ரட்டவால் சமக ලංකාව විලඳ සම්බන්ධතා ලංකාව විලඳ සම්බන්ධතා පවත්වා තිබේ. ලංකාවේ සරුස් අලුත් ඡේදක ළඟදී අලුත් ඡේදක ළඟ ඡේදේ ලංකාවේ සරුසාර වෙළඳාම පිළිබඳව ලංකාවේ සරුසාර වෙළඳාම පිළිබඳව ලංකාවේ සරුසාර වෙළඳාම පිළිබඳව සාහිත්‍ය පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍ය පුරාවිද්‍යාත්මක සහ දේශාටන වාර්තාවල සඳහන් වේ. දේශාටන වාර්තාවල සඳහන් වේ. තරුවද්දලලියන් පල්ලේ අරූලේ ලංකාවට චීනයෙන් පිගන් භාණ්ඩ ආනයනය කළ බවට සාධක වරහගතුර ලියාගන්න පුතේ පුරාවිද්‍යාත්මක සාධක දැතිගම ප්‍රදේශයෙන් ලැබී තිබේ. දැතිගම ප්‍රදේශයෙන් ලැබී තිබේ. ඊළඟ රූලෙන් ලියන්න අභ්‍යන්තර වෙළඳාම සඳහා
අභ්‍යන්තර වෙළඳාම සඳහා අභ්‍යන්තර වෙළඳාම සඳහා කඩවීදි තිබුණු බව කඩවීදි තිබුණු බව කුරුණෑගල විස්තරේ නම් පුස්කල පොතේ සඳහන් වේ කුරුණෑගල විස්තරේ නම් පුස්කල පොතේ සඳහන් වේ ඊළඟ කරුණ ඊළඟ රෝලෙන් ලියන්න ලංකාවේ බස්නාහිර විරලේ ලංකාවේ බස්නාහිර විරලේ ලංකාවේ බස්නාහිර විරලේ නැවුතුතු ආශ්‍රිතව නැවුතුතු ආශ්‍රිතව සරුසාර විලඳාමක් පැවති බව සරුසාර විලඳාමක් පැවති බව සරුසාර විලඳාමක් පැවති බව ඉබන් බතූතා නම් දේශාටක යාගේ වාර්තාවල සඳහන් වේ ඉබන් බතූතා නම් දේශාටකයාගේ වාර්තාවල සඳහන් වේ අපිට සඳහන් අපදති අපිට කතා කරා මාතුකා තුනක් පිළිබඳව කත්මා යාපනයේ රාජධාන යාපනයේ රාජධානය කියලා කියන්නේ මොකක්ද පොළොන්නරුව බිඳවැටීමෙන් පස්සේ මේ 13 වන සියවසේ පොළොන්නරුව බිඳවැටීම පස්සේ යාපනයේ ප්‍රදේශයේ මුල් කරගෙන බිහි වූ පාලන ඒකකය යාපනයේ රාජධානි මේ රාජධානියේ රාජ පරම්පරාව හිටියා ඒගොල්ලෝ ආර චක්‍රවර්ති පරපුර යාපනයේ පිළිවන් තොරතුරු ලබා ගන්න පුළුවන් මූලාශ්‍රයන් කීපයක් අපිට හම්බුණා යාල්පොන වයිකෝමාලේ සිකරාජ සිකර මාලේ සරදෝති මාලේ කෛලාය මාලේ මේ මූලාශ්‍ර අතර වැදගත් මූලාශ්‍ර වෙන්නේ යාල්පොන වයිකෝ මාලේ හැබැයි යාපනයේ රාජධානී පිළිබඳ සමකාලීන මූලාශ්‍රයක් නැහැ වැදගත්ම මූලාශ්‍රය යාල්පොන වයිකෝ මාලේ ඒක ලියවෙන්නේ 18 වෙනි සියවසේ මේ ග්‍රන්ථය මේ යාල්පොන වයිකෝ මාලේ කියන විදිහට මොකද සිද්ධ වෙන්නේ කුලශේකර වික්‍රම වරෝදය මර්තාණ්ඩ ूषण वीरोदय जयवीर कुणवीर कनक सूर्य राजशेखर संगे पालक वरोदय वेदगा जनता सुमल पालक इतकोट लंका राजधानी आर चक्रवर्ती लंका संचार इतकोट මේ කාල වෙනකොට මේ බතුතාන කාල වෙනකොට අර චක්‍රවර්තිවලු ශක්මත් පාලන කරගෙන ගියා 1360 වෙනකොට මේගොල්ලෝ පුත්තලමේ සිට පාන්දුර දක්වා වර්ලතුරේ අත්පත් කරන් හිටියා අත්පත් කරගෙන තොටුපොළ වලින් බදුවයි කරා ඒ දම්පල යුගයේදී නිසං කලකේශවර මතුවරයා බලකොටුවක් කඩලා මේ ආර චක්‍රවර්ති පළවා හැරියා උන් නැවත දකුණට දම්පලට ආක්‍රමණයක් එල්ල කරා ඒක පරාජයට පත් කරා කෝට්ටේ යුගයේ හරණ පරාක්‍රම රජතුමා සප්මල් කුමාරයා වලා යාපන රාජධානිය කෝට්ටේ රාජධානියට යටත් කරගත්තා. එතුමාගේ මරණයෙන් පස්සේ ආපහු නැවතත් යාපන රාජධානිය බිහි වුණා. අපි කතා කරා ඊළඟට වන්නියාරවරු.
පොළොන්නරුව නැත්තම් රජරට ශිෂ්ටාචාර පිටුපස්සෙන් පස්සේ ජනගහනත්වයේ අඩු උතුරු මැද නැගෙනහිර සහ වයම් පළාත්වල වනගත ප්‍රදේශවල උඩා රාජධානී බිහි වුණා මේවා වන රාජ්‍ය මේක පාලකයෝ වන්නේ නායකයා එතකොට පූජාවලේ තියෙනවා දඹදෙනි ආරම්භක පාලකයා වුණු කුමුණු විදියට බරදතුමාද වන්නේ නායකේ යාපහුව රාජධානී ආරම්භක යුගයේ බලන බොනක බරදතු රජුට විරුද්ධව වන්නේ ආරවරු කරලා ඇති කරා එතකොට කෝට්ටේ 6 වෙනි පරාක්‍රම රජතුමා බලයට පත් වෙනකොට වන්නේ රාජ්‍යයන් 18ක් වෘත්තිලා තියෙනවා මෙන්න මේ දඹදෙනි දෙවන පරාක්‍රම බාහු කෝට්ටේ 6 වෙනි පරාක්‍රමක රජවරු වන්නේ රාජ්‍යයන් අවනත කරගෙන තියෙනවා රටක් කරගෙන තියෙනවා එතකොට මහනුවර යුගයේ තිබිලා තියෙන වන්නේ රාජ්‍යයන් හැබැයි ඒ වන්නේ පාලකයෝ මහනුවර රජතුමාට පක්ෂපාතිය පාලනය කරපු අය අපි දෙමින් පස්සේ කතා කරේ දෙවන නාගරිකරණ ආර්ථික රටාව අපිට හම්බුණා ලොකු වෙනසක් සිද්ධ වුණා ආර්ථික පිටකලාපින් සංක්‍රමණය වුණා මහා පරිමාණ වාර කර්මයක් අවශ්‍යුන්නේ හදන්න පෙළඹුණෙත් නැහැ ඒකට කාරණා කීපයක් තිබ්බා ශක්තිමත් පාලක උනේ ඊට පස්සේ වර්ෂ වකන්ඩෝ හම්බෙන නිසා දෙවන්ත වාර වාර පද අවශ්‍ය වෙන්නේත් නැහැ එතකොට ආරක්ෂක සඳහා විශේෂ අවධානය යොමු කරන්න සිද්ධ වුණා අගනුවර එකතනක් වැඩි කාලයක් තිබුණේ නැහැ මේ සාධක මත මහා පරිමාණ වාර කර්මයක් අවශ්‍ය නැහැ මිනිස්සු අහස් දීපුෂ්කර්මාන්ත කරන් පටන් ගත්තා ප්‍රධාන වගා වශයෙන් යෝගාව කරගෙන ගියා ගලේ අඩු තැන්වල හේමතාව කරගෙන ගියා මේ කාලේ ප්‍රමාණිකුල වාණිජ ආර්ථිකයක් ස්ථාපිත වුණා අපි කජර ශිෂ්ටාචාර යුගයේ ඉඳන්ම කරන් ආපු සම්ප්‍රදායික වෙළඳාම අකණ්ඩව සිද්ධ වුණා වාණිජ ආර්ථිකයක් දිනන පටන් ගත්තා ආහාර සඳහා වගා කරපු බෝබෝල අතිරික්තය වෙළඳාම සඳහා යොමු කිරීම නිසා තමයි වාණිජ ආර්ථිකය ඇති වෙන්නේ එක්කලාපේ කැලේ වුණු කුරුක් සඳහා දෙල්ලමක් ඇති වුණා කුරුදු වලට අමතරව වක්වලට ගම්මිරිස් කර්මමුංගු සාතික වසාවාසය වගේ කුරුදු සඳහා තුන් දෙන්නම ඇති වුණා. එතකොට විදේශ රටවල් ලංකාවේ මේ වෙළඳාම සඳහා භාණ්ඩ මිලදී ගන්නව සම්ප්‍රදායික වෙළඳාමක් සිද්ධ වුණා. අලුතෙන් කුරුදු වෙළඳාමක් එකතුලා වෙළඳාම දිනුවක් ඇති වුණා. මේ වෙළඳාමට කියන බරුණා වෙළඳාම රජුගේ ඒකාධිකාරිය යටතේ තිබුණා. රජුගේ ප්‍රධාන ආදාය මාර්ග බවට වෙළඳාම්පත් වුණා. එනිසා රජවරු වාර කර්මාන් සභාව යොමු වෙන්නේ නැහැ. ඊළඟට ඉන්දියාව අරාබි චීන වගේ රටවල් පර්ෂිය සහ ඊජිප්තු වගේ රටවල් ලංකාවේ වෙළඳාම සඳහා එකතු වුණා. ඒත් ලංකාවේ වෙළඳාම ගැන තොරතුරු හම්බෙන මොන අස්තිපයක් හම්බුණා? ගත්තොත් දැලිගමෙන් හම්බෙනවා පුරාවිද්‍යාත්මක සාධක හම්බෙනවා චීනෙන් පිගම් බණ්ඩාරයෙන් කරපු සාධක හම්බුණා. ඊට පස්සේ කුරුණාකල විස්තරයකින් පුස්තක පොතේ තියෙනවා අභ්‍යන්තර වෙළඳාම සඳහා කඩවිරි තිබුණු බව. ඉවන් බතූතාගේ වාර්තාවක් තියෙනවා බස්නාහිර වෙරළේ වරායන් ආශ්‍රිත සර්වනාමක් සිදු වුණු බව. මේ අනුව පැහැදිලි ලංකාවේ නව වාණිජ ආර්ථික පිබිදීමක් දෙවන නාගරිකරණය වේදී සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි අදට සමුගමු. අපි ආයෙ හම්බෙමු ලබන අගහරුවාදා 11 මාරට මම හිතන්නේ ඉස්කෝලේ පටන් ගන්න එකක් නැති වී වෙනකොට දැනට ආරම්භ හැටියට 3 වෙනිදා පටන් ගන්න කතාවක් තියෙනවා. ඒ කියන්නේ බදාදා වගේ මම හිතන්නේ අපිට අගහරුවාදා පන්ති පවත්වන්න පුළුවන් අපි ආයෙ හම්බෙන්නේ මොන ලබන අගහරුවාදා 11 මාරට. එහෙනම් ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.